අපිට කරපු පළවෙනිවත් වීම මෙන්න මේ ගණික ගල හම්බුණා. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණු විදිහටම අද මම අරගෙන ඉන්නේ අපිට මැණික් හම්බුණු පතලක විස්තර ගැන. අයිබන් කියන පිළිගන්න පුර ජේම්ස් අපේ YouTube channel එක විශේෂයෙන්ම මේ මට අද ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ අපි ඕගොල්ලෝ දකින්නට ඇති අවසාන වශයෙන් අපි කරපු පතල් ඉදමේ අන්තිමට අපි කරපු පතල් ඉදමේ ගොඩක් මම බ්ලොග් එකක් විදිහට කළා නමුත් මට කලින් ඉඳන් වල කරපු එකක්වත් මට මේ channel එක පටන් ගන්න නැති හින්දා ඒක ඒ විදිහට කරගෙන යන්නට බැරි වුණා නමුත් මම කැමති අපිට ඒ ඉදමේ මැණික් හම්බුණු පතල ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ගොඩක් කට්ටිය අහලා තිබුණා මේ සම්බන්ධයෙන් ඉතින් මම ඒක ගොඩක් ලොකු ඉඩමක් අක්කර දෙකක විතර වගේ ලොකු ඉඩමක් ඉතින් මට ඌමනාව තියෙනවා විශේෂයෙන්ම ඌමනාව තිබුණා ගොඩක් කට්ටිය අහලා තිබුණා මෙන්න මේකේ මේ මැණික් හම්බුණ හරිය වීඩියෝ එකක් දාන්න මේ මැණික් හම්බුණ පතලේ වීඩියෝ එකක් දාන්න කියලා ඉතින් විශේෂයෙන්ම අද අපි මට මේ වීඩියෝ එක කරන්න යුතුනේ මේ මැණික් හම්බුණ පතල සහ ඒ හම්බුණ මැණික් මොනවද කියලා මේ වීඩියෝ එක කරන්න අපි අපේ වීඩියෝ එකට එනවා ඉතින් මැණික් කියන්නේ විශේෂයෙන්ම ඉස්සෙල්ලම කියන්න ඕනේ ගොඩක් දුර්ලභ දෙයක්. ඉතින් මැණික් කියන මේ වස්තුව ලැබෙන්නත් සෑහෙන පින් කරලා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ භූමියකින් ලැබෙන වස්තුවක් හිමි කරගන්නට. ඒ වගේම අපි අපේ රට ගැන කතා කරද්දී ලෝකේ මැණික් හම්බ වෙන රටවල් වලින් ලෝකේ රටවල් වලින් වැඩිම මැණික් ප්‍රතිශතයක් තියෙන රටවල් වලින් ඉහළම තැනක් ගන්නවා මේ ශ්‍රී ලංකාව කියන අපේ පින් බිම. ඉතින් මේක කොච්චරම් පොඩි රටක් වුණත් මේ රට පුරා බොහෝ තැන්වල මැණික් හම්බ වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ වීඩියෝ එක අද ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණා අයියේ මැණික් හම්බ වෙන පතලක් මොන වගේද මේකේ ලක්ෂණ මොනවාද? ඉතින් අයියලගේ මැණික් හම්බුණු තැනක වීඩියෝ එකක් වෙනම කරන්නකෝ කියලා. ඉතින් ඇත්තටම මට මේ වීඩියෝ එක ඒ නිසාමයි කරන්න හිතුනේ මේ වීඩියෝ එක කරලා ටිකක් කල්. ඉතින් මට අද මේක channel එකේ vlog එකක් විදිහට විශේෂයෙන්ම දාන්න හිතුනවා. ඉතින් මෙන්න මේ පතලෙන් පස්සේ තමයි අපිට මැණික් හම්බ වෙන එක පටන් ගත්තේ මේ ඉඩමේ. මේ ඉඩමේ මේ පළවෙනි පතල තමයි අපිට මැණික් හම්බුණු. ඉතින් මම ඕගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ අපි පතල් ගැන කතා කරනකොට සුබ ලකුණු විදිහට ඉල්ලංගල් සලකනවා. ඉතින් විශේෂයෙන්ම මෙන්න මේ ඉල්ලංගල් අපේ ආරිබාසුන්හයි විජේබාසුන්හයි දැක්කම මේ ඉල්ලංගල් ඕගොල්ලන්ට පේනටි ලොකු ඉල්ලංගලක්. ඉතින් මේක දැක්ක ගමන් මේගොල්ලෝ කිව්වා මහත්තයා මේක මේ හොඳ සුබ ලකුණක් ඉල්ලමක හොඳ ලකුණක්. ඉතින් මේ වලේ නම් ගල් කැල්ලක් ෂුවර් කියලා. ඉතින් ඒක තමයි එක්ස්පීරියන්ස් එක තියන්නේ. ඒක තමයි ඒගොල්ලොන්ගේ දැනුම කියන්නේ. ඉතින් ඒ කිව්වා වගේම මේ ඉඩමේ අපිට ඒ විදිහටම ගල් කැල්ලක් හම්බුණා. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ අපි මේ වල වැඩ කරපු හැටි ඕගොල්ලෝ පේනවා ඇති. වලවල් දෙකක් එකට අල්ලලා දාලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගොඩක් වෙලාවට මෙන්න මේ ටෙක්නික් එක හරියටම හරි මොකද මේ විදිහට අපි තැනින් තැන වලවල් දාන එක වැරදි දෙයක් මට හිතෙන විදිහට සහ විශේෂයෙන්ම මේ විදිහ තමයි ගොඩක් කට්ටිය කරන්නේ මොකද මේ විදිහට මේක පාරක අල්ලලා 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 දාද්දී කොහොම හරි කොයි වෙලාවක හරි ගල් කැල්ලක් පැටලෙන්නට පුළුවන් විශේෂයෙන්ම අපේ භාෂාවෙන්ම කියනවනම් මොකද පොඩි සයිස් ගල් කැල්ලක් හම්බුණත් විශේෂයෙන්ම නිදාක් හම්බුණොත් ඒක සෑහෙන මුදලකට විකුණ ගන්න පුළුවන් අපේ දෛවය වෙනස් කරන ගල් කැල්ලක් හින්දා මේ විදිහට මහන්සි වෙලා ඒ වෙනුවෙන් දෙයක් කරාට කමක් නැහැ කියන එක හරියටම හරි. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ අපි ඒ වල ඉවර කරලා හෙටනම් ගරන්න තියෙන්නේ. අද මේ විදිහට ඒ වලේ වැඩට ඉවර කරලා මේ අපේ විජේබාසුන්හැ. එතකොට විජේබාසුන්හැ දෙවෙනි බාසුන්හැ. ඕගොල්ලෝ මතක ඇති අපේ විජේබාසුන්හැව මේ ඉන්නේ ආරි බාසුන්හැ. මෙයාත් මාරපණ බාසුන්හැ කෙනෙක්. අති දක්ෂයෙක් මේ පතල් සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් දශක ගානක පළපුරුදු තියෙන හොඳ බාසුන්නෑ කෙනෙක්. ඉතින් මේ ඒ කට්ටිය වැඩ ඉවර කරලා අපි වලෙන් ගොඩවිල්ල මෙතන එහා පැත්තේ තියෙන පොඩි වතුරු පිරුණ ඒ මේවා ටිකෙන් වතුරු ටිකෙන් මේගොල්ලෝ වතුරු ටික නාගෙන මේ අද දවසේ වැඩ ඉවර කරලා අපි හෙට දවසට ගරන්න තියෙන දවසට සූදානම් වෙනවා. මේ ඒක තමයි ඔයගොල්ලෝ දකිනේ. ඉතින් විශේෂයෙන්ම මම මේ කිව්වේ මේ ආරි බාසුන්නෑ ගැන. ආරි බාසුන්නෑ කියන්නේ ඇත්තටම මගේ පතල් ජීවිතේ ගොඩක් හොඳ වාසුන්නේ කියලා කෙනෙක් කිව්වොත් හරි. මොකද මම කලින් කිව්වා වගේම දශක දෙක තුනක අත්දැකීම් තියෙන ආරි වාසුන්නේට ඒ වගේ මම කිව්වා ආරි වාසුන්නේ කියන්නේ මාරපණ වාසුන්නේ කෙනෙක් කියලා. ඉතින් රත්නපුරේ මාරපණ ගැන කතා කරනකොට විශේෂයෙන්ම මාරපණ ගොඩක් වෙලාවට තියෙන ගැඹුරු පතල්. ඉතින් මේ පැත්තේ පතල් වාසුන්නේ කෙනෙක් කියන්නේ ඇත්තටම අති දක්ෂයෙක්. ඉතින් ඔන්න ඔය විදිහට වල ඉවර කරලා අපි මේ විදිහට මමත්
වාඩිය පැත්තට ආවා. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මේ ඉඩම විශේෂයෙන්ම ඕගොල්ලන්ට මතක ඇති සෑහෙන මගේ පතල් බ්ලොග් මම කරන්න පටන් ගත්ත ඉඩම කරපු ඉඩම. ඉතින් මේ අපේ වාඩිය පතල් වාඩිය මේක තමයි පතල් වාඩිය කියන්නේ. ඉතින් මේ මගේ යාළුවෝ සජ්ජා. ඉතින් අපිත් දැන් පොඩ්ඩක් හවසට මේ විදිහට කලින් වැඩ ඉවර කළා. මොකද හෙට ගරන්න තියෙන නිසා වල ඉවර වුණ නිසා. ඉතින් අපි මේ විදිහට දෙයිනේ කියලා හෙට දවසට බලාපොරොත්තු වෙමින් තමයි මේ විදිහට යන්න හදන්නේ. මේ වීඩියෝ එක ටිකක් පරණ වීඩියෝ එකක්. ඉතින් මේක මට මත විශේෂයෙන්ම නැවත දාන්න හිතනවා ගොඩක් කට්ටියට අයිඩියා එකක් දෙන්න මේ අපේ මැණික් කම්බුණු පතලක් ගැන කරන්න කියලා කිව්වනේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඒක කරලා ඒ පතල ඉවර කරලා ඔන්න ගර්ණ දවසට ආවා. ඉතින් ගර්ණ දවස මෙන්න මේ විදිහටම අපේ වල ඉස්සරහම මේ වගේ අපි කලින් වැඩ කරපු තැනක පොඩ්ඩක් වතුර එකතු වෙලා තියෙනවා. මෙන්න මේවෙන් තමයි අපි ඉතින් ගරාගත්තේ ඒ වලේ ඉල්ලන් ටික. විශේෂයෙන්ම මේ ඉන්නේ අපේ ආරි බසුන සහ විජේ බසුන. අපේ විජේ බසුන ඔයගොල්ලෝ මතක ඇති. මේ දෙන්නම අති දක්ෂයෝ, හොඳ වැඩකාරයෝ, ඒ වගේම හොඳ අවංග මිනිස්සු කියලා මට කියන්න පුළුවන්. මම වැඩ කරපු පළවෙනි වලේම මගේ පතල් ජීවිතේ පළවෙනි වලේම දෙවෙනි තුන්වෙනි වලේ විතර වගේ නේද සමා වෙන්න මට හම්බුණු කෙනෙක් තමයි මේ මෙන්න මේ අපේ ආරි බාතුන් නැහැ කියන්නේ. ඉතින් ඔය අපි දැන් බලන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති නාම්බුව. මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් නාම්බුවක්. ඉතින් විශේෂම මේක මැණික් තියෙන නාම්බුවක් කියලා කියන පුළුවන්. මොකද විශේෂම අපිට මැණික් හම්බුන නිසා. ඉතින් නාම්බුව කියන්නේ අපේ ඉල්ලම අපි හොදනවා මේ වත්ති වලට දාලා ගරනවා. ඒ කියන්නේ කරකවනවා. කරකවුවට පස්සේ ගොඩක් වෙලාවට යට ටික යටට බහිනවා. අවශ්‍ය නැති ටික අපිට ඕනම් කපල එළියට දාන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි නාම්බුව කියලා කියන්නේ. ඉතින් මේ විදිහට මේ නාම්බුව ගැන උඩින් බැලුවත් සාමාන්‍යයෙන් හොඳ එක්ස්පීරියන්ස් තියෙන කට්ටියට නම් කියන්න පුළුවන් නාම්බුවේ தત્ත්වය මේ ඉඩමේ අපි ගත්ත ඉල්ලමේ தત્ත්වය කොහොමද කියලා. ඉතින් මේ නාම්බුවට පස්සේ මට මතකයි දෙකක් තුනක් ගැරුවට පස්සේ තමයි අපිට මෙන්න මේ මැනිකල් හම්බුනේ. මේ ඔයගොල්ලෝ දකින්න එක නෙමෙයි මෙන්න මේ මැනිකල්. ඉතින් මං හිතන්නේ අද ඇවිල්ලා තියෙන හොඳ දවසක් අද අපි ඉතින් ඕගොල්ලන්ට කතා කරලා ආවා. අපි එන්නේ මැනික් ගන්න තැනට කියලා. ඉතින් අද අපිට ගරපු පළවෙනි වට්ටියම මෙන්න මේ ගෙවුඩ මැනික් ගල හම්බුණා. ඉතින් අපි බලමු අද තව ගරන්න තව කීප වට්ටි කීපයක් තියෙනවා. එහෙම නැත්නම් නාඹු කීපයක් තියෙනවා. ඉතින් අපි බලමු මොකක් වෙයිද අද තව සීතුරු ටික කියලා. ඉතින් ඇත්තටම සතුටුයි. මොකද මාස ගණක් අපි මේ පතර කරගෙන ගියේ මේ මැණික් හම්බ වෙන්නේ නැතුව චූටි චූටි මැණික් හම්බ වෙලා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ කල්කල කම්බනවා කියන්නේ හොඳ පුරුෂය කළා. අපිට තව ටික කාලයක් මේ පතර ඇදගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම වැඩ කරපු මිනිසුන්ට සලකලා ඒකම සතුට කරගෙන මේ පතර ඇදගෙන යන්න පුළුවන්. ඉතින් බලමු එහෙනම්. ආණ්ඩ ඉතින් උඹ කරේ වෙන්න ඕනේ නේද වසුන්න. ඉතින් ඕගොල්ලෝ දකින්නේ මේ සිල්ක කියන මැණික් ගලක්. ඉතින් අර කලින් ඕගොල්ලෝට ඇහෙන්නේ ඇති ගල් කැල්ලක් හම්බුනාම මේ මැණික් ගලක් හම්බුනාම කොහොමද කට්ටියගේ තියෙන මේ සද්ද ටික කියලා. ඉතින් ඒ සතුට ඕගොල්ලන්ට ඇහෙන්නට ඇති. ඉතින් විශේෂයෙන් මේක සිල්කී ගල් කැල්ලක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකත් අර ගෙවුඩ ටයිප් එකේ විදිහටම හීට් ට්‍රීට්මන්ට් එක කළාට පස්සේ අපිට නිල් මැණිකක් බවට පත් කරගන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඕගොල්ලන්ට මම පුණු පුණා කියා සිටින දෙයක් තමයි මේ සුදු පාට උනත් මේවා කෝටි ගණන් වටින මැණික් කියලා. මොකද විශේෂයෙන්ම ගෙවුඩ කියන්නේ විශේෂයෙන්ම ගෙවුඩ දුංගල් මේවා නිල් මැණික් බවට බොහොම ලේසියෙන් පත් කරගන්නට පුළුවන්. ඉතින් ඇත්තම ඔබ හිතර බලනකො මේවා සාමාන්‍යයෙන් 1960 ගණන් වල 70 ගණන් වල විතර වගේ අයින් කරලා දාපුවා. මොකද මේවා නිල් මැණික් බවට පත් කරන්න පුළුවන් ක්‍රමයක් දන්නේ නැති නිසා තායිලන්තයේ ලංකාවට මේක ආවේ ගොඩක් පස්සේ. ඉතින් ඒක එහෙම වෙනු නිසා ගොඩක් කට්ටිය මේවා වීසිකලා මේවා අතහැරලා දැම්මා. මේක පතලකින් හම්බුනහම සමහරක් තැන්වල මේ ගෙවුඩ හම්බ වෙන්නේ කියලා මේ පතල් වහලා දැම්මලු. නමුත් මේක තායිකාරය ඇවිල්ලා මේ හීට් ට්‍රීට්මන්ට් එක ගහලා මේක නිල් මැණික් කරන්න පටන් ගත්තට පස්සේ ඔන්න මේක නිල් මැණික් බවටම ඒ මිලටම වගේ ගොඩක් ළඟ මිලකට යන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ඉතින් මම ඒකයි ඕගොල්ලන්ට විශේෂයෙන්ම කියන්නේ සුදු ගලක් මේ විදියට හම්බුනොත් ඒක හරියට චෙක් කරගන්න. මොකද මේක ඇවිල්ලා ගොඩක් වෙලාවට බ්ලූ සෆායි එකක් ළඟටම යන මැණික් ගලක් කියන නිසා. ඉතින් මම හිතන්නේ ඕගොල්ලන්ට අද අදහසක් එන්නේ ඇති දල වශයෙන්. විශේෂයෙන්ම මේ සුදු පාට මැණික් ගල ගැනත් ඒ වගේම මේ මැණික් හම්බ වෙන පතලක් සම්බන්ධයෙන් උත් ඒ වගේම අර මම ඕගොල්ලන්ට පෙන්නුවා මේ ඉල්ලංගල්
මේක ඇවිල්ලා ගොඩක් ලොකු ඉල්ලංගලක් මෙන්න මේවා තමයි සුබ ලකුණු මැණික් තියනවා කියලා අපිට පතලක් බහිද්දි තේරුම් ගන්න පුළුවන් ඔය අපේ දශක ගාණක් එක්ස්පීරියන්ස් තියෙන බාසුන් නැහැලා කියන විදිහට ඉතින් මම හිතන්නේ ආ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඒ වගේම කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලෝගේ අදහස ඉස්සරහට අපි කරන්න ඕනි දේවල් සම්බන්ධයෙන් ඒ වගේම විශේෂයෙන්ම මට කියන්න ඕනි අපිත් එක්ක එකතු වෙලා මේ වගේ මැණික් පතලක් කරන්න ඕගොල්ලෝ කැමති නම් ඒකට සම්බන්ධ වෙන්න කැමති නම් ඉතින් පුරා අපේ Facebook page එකට message එකක් දාන්න එහෙම නැත්නම් අපේ පූර්ණ රජිත Instagram එකට message එකක් දාන්න අපි ආයෙත් තවත් මේ වගේ video එකෙන් හම්බ වෙමු එහෙනම් සරණයි.